දැනට මාහස කීපයකට පෙර YouTubeු නාලිකාවල ඒ වගේ මුහුණු පොතේ මෙන මෙ ආකාරේ ප්‍රවෘතියක් පලවුණ යම් කි පුද්ගලෙක් මේ වෙළන් දැන්නීමක් හැටියට පාවිච්චි කරේ. දැ මෙය උපයෝගි කරගත්තා එක්තරා පුද්ගලෙ මෙවැනි ආකාරයට දැන්වීමක් යොදලා යම්යම් අතවරවලට ලක්වෙලා ඒවාගේ සමාරවෙලාවට විවිධ හේතුන් මත ගැබිණියන් බවට පත්වෙච්ච කාන්තාවන් මහුගේ ස්ථානයට ගෙන්වාගෙන මොහු යම්කිසි ආකාරයක ව්‍යාපාරයක නිරතුනා. මේ ස්ථානය විශේෂෙන් පිහිටල තියෙන්නේ මොරටුව කල් දෙමුල්ල ප්‍රදේශයේ.CPPDද සිල්වාමාවතයසාහ දහම් මාවතේ මොරටුව ප්‍රදේශ ස්ථාන දෙකක් මෙ ආකාරයට පවත්තගන ගොස් තිබුණ මේ ස්ථාන දෙකේදී මෙම මවරු න එක්තරා ගිවිසුමකට ඇතුළත් කරලා ගැබිණ මවරුන් එම දරුවන් මේ තැනැත්ව විසින් ලබාගෙන යම් මුදලකට විකිනීමේ ජාවාර්මක් තමයි සිදුකරමින් තිබුණේ විශේෂෙන්ම මේ වෙනත් රටවල්නං මෙවැනි ජාවාරම අඳන්වන්නේ බේබි ෆාම් කියලා. මේ ආකාරයට කුඩා දරුවන් විකිනීම. විශේෂෙන්ම අපේ අපරාධ නීතිය ද්ඩ නීති සංග්‍රහය තුන්සිය හැටවෙනි වගන්තීයටතේ මිනිස්් ජාවාර්ම වරදක්. ඉප දෙෙන්ට පෙර යම් කිසි කෙනෙක් මුදලකට විකුණන්ට කලයක් හැටිටි ඉන්න කෙනෙක් ලැබුණට පස්සේ විකුණන්ට උත්සාහරනවනක් ඒය මිනිස්් ජාර්රමය කොටසක් වෙනවා මේ සම්බන්ධයෙන් දීර්ග පරීක්ෂණයක් පොලිස් ලමහා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂවරය ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කළ එක ප්‍රතිඵලයක් හැටියට මේ සිද්ධියදී සම්බන්ධ වෙච්ච ගැබිණි මවරුන් දොලාක් ස්යාගැනීමට හැකියාව ලැබුණඒවගේම එයින් පස් දෙනෙක්ගේ දරුවන් ඒ වන විටත් ලබාදීල තිබුණ තුංවන පාර්ශවයක් වෙත මුදල් මත. එවාගේම තවත් දරුවන් තිදෙනෙක් සමඟ එම මවුරෙන් හිටියා ඉට අමතරම තව දොළොස් දෙෙනෙක් ගැබිණ මතාවක් හැටියට මේ ස්ථානේ ඔහු ආරක්ෂාව සලසමින් ලබාදී තිබුණා දැ මේ සම්බන්ධ අධිකාරණ නෝගයක් ලබාගෙන විමර්ශන සිදු කලා. එ පුද්ගලයා ඊයේ රාත්‍රී මාතලයේ ප්‍රදේශීී අත්තඩංගොට ගත්තා මොහු මෙම කුඩා දරුවන් විකිනීමේ ජාවාර්ම සිදුකරතිබෙන්නේ මොරතුුව ප්‍රදේශ වුවත් ඔහු පදිංචිව සිටින්නේ මාතලේ උකේල ප්‍රදේශය පදිංචි හතලි සත්හැවිරිදි පුද්ලෙක් බවටයි වාර්තාාවවෙන්නේ දැනට අපිට ලැබිල තියන්න තොරතුරු අනුව ලිපිගුණු අනුව ඉපදනු විගසම වැනි දරුවන් තිස්තෙනනෙක් මෙයාආකාරයට මුදල්මත. පක් යන් ත විුණ ඇති වට මයි තොරතුරු ල්තා වෙලා තියෙන්නේ අපේ රටේ නීතියනුව යම් දරුවෙක් තව කෙනෙකුට ලබා දෙනෝ නං එය දිසා අධිකරණයක් හරා කුලවදදා ගැනීම ආක්ඥ්‍යාපනතේ තියන ප්‍රතිපාදනු සිදුකරන්න ඕනේ ඒෙම ප්‍රතිපාදනයක් නෑ.ඒවගේම කිසිම කෙනෙක් මූ්‍ය මත මුදල් මත පදීමට සිටින දරුවන් සම්බන්ධයෙන් ගිවිසුම්ම සම් කරල. එම දරුවන් ලබාදීමට ගිවිසුම් වලට ඇතුළත්වවෙන්න බෑ විශේෂම අපි කියන්න ඕොනේ මේ අපි ඉන්න විසිවෙනි සියවසේ දැ මේ ඉන්න කාලපරිච්චේදේ මානවයා. තාම හොඳින් පරිනනාමේ වෙච්ච අවධියක නමුත් එවැනි අවධියක වුණත් මෙආකාරයේ මනුෂ්‍යත්වයට පටහැනියාකාරයට නූපන් දරුවන් සඳ ගිවිසුම් ඇතුළත් කරමින් ඔවුන් විකිනීමට මෙවැනි ජාවාරම් කිරීම ඉතාම කණගාඩු දායක කරුණක් එනිසා මෙවැනි අය තවත් අන්තර්ාලි ඉන්න බවට අපිට පිගස්ති බෙනවා මෙයාආකාරය කටයුතු කරන පොලිස් තමාහා කාන්තාකාර්යංශයේ මේ ගැන දැඩි විමැසිල්ලෙන් පසුවේෙනෝ මෙ අයට එරහිව ඉතා දැඩිව නීතික ක්‍රියාත්ම කිීම බලාපොරත්තිවයන කගවරරි කෙනෙක් සිද්ියයට අනු ලදීලතිය ෝනං ඒවාගේම ගිවිසුම් වලට ඇතුළත් වෙලා තිීනොනං. එ සියලු අයට විරුද්ධව කටුතු කිරීම බලාපොත්තුතින